ආයුබෝවන් ඔබ මේක් වන්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම කවිදු විජේ වර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ අගමැති අවධාරණය කරයි රුපියල අවප්‍රමාණීය වීම නිසා ජනතාවගේ ජීවන බර තප්පරයෙන් තප්පරය වැඩි වෙනවා විපක්ෂ නායක සජිත් පෙන්වා දෙයි නෝවුඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොවිඩ් ප්‍රාදේශීය සභාව දින 10කට වසා දැමේ කොවිඩ් එන්නත් ආනයනයට පෞද්ගලික අංශයටත් අවසර ලබා දෙන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලයි අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තුන්වන වරටත් සිංගප්පූරු නීතිපතිවරයාට කරුණු පැහැදිලි කළා නීතිපතිවරයා මහා අධිකරණයට දැනුම් දෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත එල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් දුම්රිය රේදුරන් සහ නියාමකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා දුම්රිය ධාවනයේදී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අය කර ගැනීමට රාජ්‍ය ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ දුම්රිය රේදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජන හේතුවෙන් අද විවිධ ප්‍රදේශවල දුම්රිය ගමනාගමන කටයුතු අඩාල වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා අමාරුයි ඉතින් කිසිම දැනුම් දීමක් ඇත්තෙත් නැහැ නේද කොහෙන්ද තාවේ ගාලු යන්නේ මේ යන්න හම්බෙන්නේ නැහැ යන්න හම්බෙන්නේ නැහැ ඉතින් දුම්රිය උදේ පාන්දර ගමන් කරාද කක්කත් කක්කත් දවෙනුන්නේ කී ඉඳලාද අද පාන්දර 3 ඉඳලා පටන් ගන්න ඒ 3 ඉඳලා එකක්වත් ගියේ නැහැ කොයි මොකද මොකද වෙලා තින්නේ අද ස්ට්‍රයික් එකක් යනවා යන්න යන්න බස් එකේ ඉඳින්ද රෙන්ඩි දෙන්නේ ඉතින් බස් එක යන්නේ बड़गे වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද වෙනත් නිලධාරීන් යොදවා කාර්යාල දුම්රිය කිහිපයක් දහවණය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කාර්යාලීය දුම්රිය 5ක් සහ මුහුදුබඩ මාර්ගයේ කාර්යාලීය දුම්රිය 4ක් දහවණය කිරීමට කටයුතු යොදා ඇති අතර සෙසු මාර්ගවල දුම්රිය 2 බැකින් දහවණය කිරීමට පියවරගෙන තිබෙනවා. කෙසේ නමුත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණොත් අකණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. විශේෂයෙන්ම දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක
ක්‍රියාමාර්ග දුම්රිය මෙහෙයුම් කාර්ය මණ්ඩල වලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී විශේෂයෙන්ම දුම්රිය අනතුරු වලදී මේ වායේ අලාභය සම්පූර්ණයෙන්ම මේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ පිට දැමීමට විරුද්ධව තමයි අපි මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න ආසන්නතම හේතුව මේ සම්බන්ධයෙන් කරු ඇමතුමා අද දින 11ට සාකච්ඡාවක් දීලා තිනු එතුමා මැදිහත් වෙලා එතුමා කියන දේ නිලධාරීන් එකඟ වෙලා මේක ක්‍රියාත්මක කරන්න එකඟ වුණොත් අපි අනිවාර්යෙන් මේ ක්‍රියාමාර්ගය නතර කරන්න පුළුවන් එහෙම නොවි ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රතිශ්චිත ප්‍රචාරයක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මේක අපි අකණ්ඩ වුණත් මේ ක්‍රියාමාර්ගය නිලෙන්න අපේක්ෂා කරනවා කියන මම අවස්ථාවේ ප්‍රකාශ කරනවා රට තුල ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ ගෑස් මිලි හෙළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා වර්තමාන ආර්ථික තත්ත්වය සහ වෙළඳපොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා සහල් පොල් කිරිපිටි මාළු මස් බිත්තර පරිප්පු සහ ධාන්‍ය ලොකුලුණු සහ රතුලුණු අර්ථාපල් එළවලු පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකින්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු වුණා. COVID-19 වසංගතයට සමගාමීව සැපයුම් ජාල අඩපණ වීම, විනිමය අනුපාත වෙනස් වීම සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ මාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා විසින් මෙම චවේ අවධානයේ යොමු කළා. මෙහිදී මහබැංකුවේ ආර්ථික පරිශන අංශයේ වර්තාවක් ඉදිරිපත් කරමින් COVID-19 වසංගතයත් සමග ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් පවතින බව පෙන්වා දුන්නා. එමෙන්ම ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩි විය හැකි බවද මහබැංකුව නියෝජිතීන් සඳහන් කළා. ඒ අනුව දේශීය කෘෂි කර්මාන්ත නගා සිටුවීමත් දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමේ අවශ්‍යතාවය බැංකු නියෝජිතීන් පැහැදිලි කළා. ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවටපත් සහල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණය සතුස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිදැයි ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විමසා සිටියා. භාණ්ඩාගාර ලේකම් SR ආටිකල මහතා ඊට එකඟතාවය පළ කර ඇති අතර බ්‍රේකු අධ්‍යක්ෂ ජෙනරාල් GV රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මීට අමතරව VLV මණ්ඩලයේ සතු සහල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමට මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. රට තුල සහල් හිඟයක් නොමැති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුල නිෂ්පාදනය වී ඇති බව සඳහන් කළා. එමෙන්ම අවුරුදු සමයේ එළවලු මිල පහළ යනු ඇතැයිද ඒ මහතා විශ්වාසය පළ කර සිටියා. මේ අතර රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් පළ කරමින් ඉදිරියේදී සතුස හරහා අඩු මිලට පොල් අලෙවි කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ප්‍රකාශ කළා. වර්තමානයේ රුපියල අවප්‍රමාණය වීම හමුවේ රට ආර්ථික වශයෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මරටුව ප්‍රදේශයේ පැවති 56 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් අපේ ආණ්ඩු බලයේ තියෙන කාලේ රුපියල අවප්‍රමාණය වෙනකොට මොනවද විපක්ෂය කිව්වේ? එවකට විපක්ෂය නොකියපු දෙයක් නැහැ. රුපියල අවප්‍රමාණය වෙනකොට ආර්ථිකය කඩා වැටෙනවා කිව්වා. දැන් අද දවසේ මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල අවප්‍රමාණය වීම 200ක් ඉක්මවල ගිහිල්ලා තිබෙනවා. මේ රුපියල අවප්‍රමාණය වීම තුල බරපතල ආර්ථික ගැටලු රාශියකට රට මුහුණ දෙනවා. රටේ ණය ටික ගෙවා ගන්නට බැරි වෙනවා. රටේ විදේශ සංචිත ටික අඩු වෙනවා. රට තුල තිබෙන ආර්ථික ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ තිබෙන ආකර්ෂණය අඩාල වෙනවා. දුර්වල ආර්ථික කලමනාකරණයක් තුළින් අද අපේ රට කඩා වැටලා තිබෙනවා. මම විශේෂයෙන්ම අහන්න කැමති මේ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව මොකක්ද දැන් ආණ්ඩුව කියන්නේ? එදා අපි ආණ්ඩුවේ සිටිනකොට විපක්ෂයේ ඉඳගෙන කිව්ව දේ මතකද? අපිට ආර්ථික පාඩම් ඉගෙනු. මේ ආණ්ඩුව ආර්ථික පාඩම් ඉගෙනගෙන තියෙනවා. පොදු ජනතාවට ජීවත් වෙන්නට බෑ. ජීවන බර දිනෙන් දින නෙවෙයි, තප්පරෙන් තප්පරය වැඩි වෙනවා. ජරා ගන්න බැරි පීඩනයක්, අසහනයක්. ජනතා පීඩනය, අසහනය වර්ධනය වෙනකොට වර්තමාන ආණ්ඩුව අහක බලා ගන්න. ජනාධිපතිවරයා ප්‍රමුඛ, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු මේ වර්තමාන ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්නට ඕන. අපිට පෙනෙන විදියට අද සෞභාග්‍ය ලැබෙන්නේ මේ රටේ පාලකයන්ට පමණයි, මැති ඇමතිවරුන්ට පමණයි, රාජ්‍ය පාර්ශ්වයට පමණයි. ආණ්ඩුවේ සියලු දෙනා සුඛෝපභෝගී ජීවිත ගත කරන විට රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාව දුකටපත් වී හමාරයි. මහබැංකු බැඳුම් කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා
තුන්වන වතාවටත් සිංගප්පූරු නීතිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බව මෙරට නීතිපතිවරයා අද මහා අධිකරණයට දැනුම් දුන්නා. දෙදහස් පහළොව වසරේ සිදු වූ බඳුම් කර වෙන්දේසේදී බණ්ඩාකාර බඳුම් කර වංකලෙස සාවත්‍ය පරිහරණය කිරීම තුලින් රජයට පාඩුවක් සිදු කර යයි චෝදනා එල්වී සිටින හිටපු මහමෙන්කු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තුන්වන වතාවටත් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම යොමු කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ දන්වා සිටියා. මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත් මින්කින් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙරී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත මෑතකදී ඉල්ලීමක් යොමු කර තිබූ බව සිහිපත් කළා. එම ඉල්ලීමට අදාළව මෙරට නීතිපතිවරයා විසින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත තුන්වන වතාවටත් කරුණු පැහැදිලි කිරීම යොමු महाधिकरण තානාපති කාර්යාලය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ සිතාසිය සකස් කොට බාර දෙන ලෙස නියෝග කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි සහ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන යන විත්තිකරුවන් දෙදෙනා පමණක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, මුතුරාජා සුරේන්ද්‍රන් යන අය වෙනත් නඩුවකට බන්ධනාගාරගත වී සිටින බැවින් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් මේ මාස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ. වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයසුන්දර මහත්මිය මෙම නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කර තවත් එක් චෝදනාවක් එකතු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව නඩුවේ සමස්ත චෝදනා සංඛ්‍යාව 24ක් බවට පත්වනු ඇතැයිද දන්වා සිටියා. මේ අතර ETI පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලි එදිරිසිංහ යන අය මාර්තු 30 වනදා දක්වා කොටුව මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම පිරිස පසුගිය 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ. කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ නෝවුඩ් ප්‍රාදේශීය සභාව తాවකාලිකව දින 10කට වසා දැමීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88800 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 338 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 322 දෙනෙක් දේශීය වශයෙන් හඳුනාගත් ආසාදිතින්. මෙලෙස හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 41ක්. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 40ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 35ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතින් 206 දෙනා වාර්තා වී ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 88861 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 85724 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය, ආණ්ඩිගම සහ පොල්ගස් ඔවිට යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 537 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල් එන්නත මෙරට පුද්ගලින් 806449 දෙනෙක්ට එන්නත් කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා. දැනට ලංකාවේ කොවිඩ් 19 ආසාදිතෝ වැඩි ප්‍රමාණයක් කර්මාන්ත ශාලා සහ
අනිකුත් වැඩ කරන ආයතනවල වාර්තා වෙනවා විශේෂයෙන් ඇඟලුම් කම්හල් ඇතුළු කර්මාන්ත ශාලා මීළඟට අපේ ප්‍රමුඛතාවය යුත්තේ එන්නත් ලබා දීම සඳහා වැඩ කරන ජනතාව ඇඟලුම් කම්හල් ඇතුළු කර්මාන්ත ශාලා සියල්ලම වැඩ කරන ජනතාවට තමයි ප්‍රමුඛතාවය ලබා දී යුත්තේ ඒ අවශ්‍යතාව සැපරීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ ප්‍රමාණවත් නැත්නම් තාම පැහැදිලිව කළ යුතුව තියෙන්නේ පෞද්ගලික අංශයට මේ එන්නත් ලංකාවට ආනයනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ජාතික ඖෂධ නියාමන අධිකාරී අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබා ගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබා දීමේ ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ ලංකාවේ එන්නත් ආවරණ ඉහළ නංවා ගැනීම සඳහා මෙවැනි ක්‍රමෝපාය භාවිත කරන්න වෙයි ඉදිරියට අපිට මේ කොවිඩ් 19 පිටුදැකීම සඳහා ඉතාම පැහැදිලිව රට තුළට එන්නත් ආනයනය කරනවා නම් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ තියෙන ප්‍රතිපාදන අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරී අනුමැතිය සහ බලය සහිතව තමයි මේ කටයුත්ත කළ යුත්තේ ඒ වගේම වුන් රට තුළ එන්නත් ලබා දීම සහ එන්නත් භාවිත කිරීම සහ ඒ සියලුම ක්‍රියාවන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නියාමනය කළ යුතු වෙනවා මේ අතර එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා සම්පූර්ණ කොවිඩ් පාලන ක්‍රියාවලිය සාර්ථකත්වයේ පරදා පවතිනවා අපි කතරම් දුරට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය සාර්ථක කරගෙන යනවාද කියන එක මත මේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරලා තියෙනවා නියමාකාරයෙන් නිෂ්පාදනය කරලා තියෙනවායි කියලා මිලියන 5කට අධික ප්‍රමාණයකට මේ එන්නත මේ අපි ගෙනල්ලා ලංකාවේ ලබා දෙන්නා වූ එන්නත ලබා දීලා තියෙනවා යුරෝපයේ තුල පමණක් ශ්‍රී ලංකාව තුල මේ වෙන විට ලක්ෂ 8කට අධික ප්‍රමාණයකට මේ එන්නත ලබා දීලා තියෙනවා කිසිදු ආකාරයක සුවිශේෂතු අහිතකර තත්වයක් මේ එන්නත් කරන තුලින් ඇති වෙලා නැහැ. ඒ නිසා අපිට විශ්වාසයෙන් යුතුව මේන්නත් කරන්නට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනිවාර්යෙන්ම ඔබට රෝගය වැළඳුනොත් උත්සන්න වෙලා මරණයටපත් වීම දක්වා යන්න පුළුවන් සංකූලතා අඩු කිරීමේ හැකියාව මේන්නතට තියෙනවා. ඔබට රෝගය වැළඳීමේ හැකියාව විශාල වශයෙන් අඩු කිරීමේ හැකියාව මේන්නතට තියෙනවා. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරුන් සිව්දෙනෙක්ට සහ පුස්තකාලාධිපති නියට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් එම ප්‍රාදේශීය සභාව මේ මාසේ 28 වෙනිදා දක්වා දින 10ක් වසා දෙමීමට උපදෙස් ලබා දුන්නා. එම ආසාදිතින්ගේ ආශ්‍රිතීන් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ප්‍රාදේශීය සභාවේ අනිකුත් මන්ත්‍රී වරුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. වියස්වනු ප්‍රමාණවත් පරිදි රට තුල පවතින අවස්ථාවක රජය හාල් හිගයක් පිළිබඳව කතා කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඓතිහාසික අවදාමත් ආපු නැති මාතෘකාවක් දැන් අවිලා තියෙනවා. අවුරුදු 15කට පස්සේ දැවැන්තම වියස්වැන්න ගිය අවුරුද්දේ වාර්තා වුණා. ඒ වියස්වැන්නි ලොකු වී තෝගේකුත් එක්ක තමයි 2021 අවුරුද්ද ලැබුණේ. දැන් 2021 අවුරුද්දේ මුල් කාර්තුව තමයි මේ ගත වෙන්නේ. ඊළඟට ලංකාවේ වැඩිම වියස්වැන්නක් ඉන්නේ මහකන්න. දැන් මේ මහකන්න අස්වනු නෙලමින් තියෙන්නේ. දැන් මේනකොට 100ට 65කට වැඩියෙන් අස්වනු නෙලලා තියෙනවා. එහෙමනම් අස්වනු නෙලන පරිසරයක් ඇතුලේ හාල් හිගයක් ගැන කතා කරනවා ආණ්ඩුව. ඒ වගේම තමයි පාරිභෝගිකෝ ගිහිල්ලා මැසිවිලි නගනවා හාල් ගිනි ගණන්. දැන් ඊයේත් මාධ්‍ය වල පෙන්නවා තමයි තම්බුල හාල් කිලෝ එක 130යි 170යි 120 ගණන් ඔන්න ඔය විදිහට දැන් හාල් වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔය අතරේ ආණ්ඩුව නියම කෙරුවා හාල් වලට පාලන මිල. දැන් ඔය අතරේ මහින්දානන්ද කෘෂිකර මැමතිවරයා ඒ කොහාටවත් නැති මිලක් කියනවා. ඔහු කියනවා හාල් කිලෝ එකක් රුපියල් 97යි කියලා. හැබැයි දැන් මේ කියන එක එක කියන ආණ්ඩුවේ කියන මිල ගණන් වලට නම් හාල් ගන්න නැහැ පාරිභෝගිකයාට. දැන් දෙයියන්ගේ හාල් කැවිලා තියෙනවා. විවිධ මතවාද ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන පෙරසට ජනතාව නිසි පිළිතුරු ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් තියෙන මේ ආණ්ඩුවට අත් වෙලා තියෙන කාලකන්නිම ඉරණම තමයි මේකේ ඇතුලේ උන්දලා ටිකක් මිඳගෙන තමයි මේක විනාශ කරන්න හදන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා ආණ්ඩුවට එකතු වෙලා පොහොට්ටුවෙන් චන්දිල්ලලා පාර්ලිමේන්තුවට එන තේ ජනාධිපතිතුමාගේ පින්තූර ගහගෙන අගමැතිතුමාගේ පින්තූර ගහගෙන බෙසිල් මහත්තයාගේ පින්තූර දාගෙන මේ වැඩේ කරන්න හොඳයි. දැන් දිනල ඇතුලට ආවට පස්සේ යම් යනවනම් ඍණාත්මක දේවල් ආණ්ඩුවට විරුද්ධව මතවාද යනවනම් දැන් බලනවා ආණ්ඩුව
පිරිහිලා ඒ නිසා අපි ඇඟ බේරගෙන අපේ පක්ෂ බේර ගන්න ඕනේ කියන අවස්ථාවාදී දේශපාලඥයෝ ටිකක් වෙන වෙන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් විදිහට කටයුතු කරනවා මේක බොහොම අශෝභන සිද්ධියක් ඒ නිසා බොහොම පැහැදිලිව අපි තරයේ මතක් කරනවා පොහට්ටුව නොවන පොහට්ටුවත් එක්ක එකතු වෙලා ඉන්න සුළු පක්ෂවල අනිත් පක්ෂවල සීල් දනට මතක් කරනවා පොහට්ටුවේ කරපිටින් ආවාසේම පොහට්ටුවේ කරපිටින්ම තමයි ඔබ ඉස්සරහා ගමන තියෙන්නේ එහෙම නැත්නම් වෙන වෙන මතවාද ඉදිරිපත් කළ ආණ්ඩුව වටන්න හදන්න එපා ඔබට පාඩම ජනතාව උගන්වන්න මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් අප ඔබට ප්‍රථමයෙන් වාර්තා කළ දුම්රිය වැඩ වර්ජනය මේට සුළු මොහොතකට පෙර නතර කර දැමීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය එකඟත්වයට පැමිණ තිබෙනවා ප්‍රධාන අමාත්‍යවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟත්වයට පැමිණ ඇති බවයි දුම්රිය වෘත්තීය සමිතිය අප වෙත ප්‍රකාශ කළේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමවට පත්වනවා අප යලිත් හමුවන්නේ අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් එතෙක් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න